දැන් මගේ අතේ තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශන තුනම. අපේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කරපු පස් වසරක මෙහෙයුම පුළුවන් ශ්‍රී ලංකා, ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් කරලා තියෙන සැමට ජයක් එකයි, මේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක. මේ තුනම මේ තුනම මුද්‍රණය කළා. මෙන්න මේක ලොකු අමාරුවක් වුණා. මේ මේකට මේ ගහන්න පුළුවන් කටුවක් හොයාගන්න සෑහෙන්න අමාරු නා. ලොකුම කටුවක් හොයාගන්න එච්චර ලොකුයි මේක. මේක බැලුවම ඇති දෙයක්වත් නැහැ, නැති දෙයක්වත් නැහැ. ඉතින් මේකේ දේවල් බැලුවහම මේක හදපු කණ්ඩායම එකිනෙකාට පරස්පර කණ්ඩායමක් හදලා තියෙන්නේ. මේ කණ්ඩායම හදපු එක ඒගොල්ලෝ දන්නේ නැහැ මෙච්චරකල් රටේ ක්‍රියාත්මක වෙන දේවල් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒවා කොපි කරලා මේකේ තියෙනවා. එහෙනම් මේක මේ මට තේරෙන්නේ නැහැ මේක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ද නැත්නම් රටේ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන ගැන තියෙන ලියවිල්ලක් ඒගොල්ලන්ගේ වගේ ලියලා තියෙනවා. මේකේ ගොඩක් ඒවාල් තියෙන්නේ අර වැසි වැස්සොත් ගඟ පිරේවි වගේවා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ තියෙන්නේ එයාගේ පළවෙනිම මම වාක්‍ය කියවන්නම්. ස්මෞබිම සමෘද්ධිමත් දේශයක් කරා මෙහෙයවමින් සියලු පුරවැසියන් ජන ජීවිතේ සුරක්ෂිත කරවීම මාගේ කායන අභිප්‍රායයි. මාගේ එක පස්සසරක පුලුවන් ශ්‍රී ලංකා මෙහෙයුමේ තියෙන්නේ රනිල් සමග රට දිනවන වසර පහක් මේකේ තියෙන්නේ පස් අවුරුදු මෙහෙයුම තේරවාද වෙරඳාර්ථිකේ ක්‍රියාන්විතය 2025 ඔබට ප්‍රභාස්වර සමාජයක් කරා මෞබිව දිනවම එකමුතු ශ්‍රී ලංකා. එඳම මේ පුලුවන් ශ්‍රී ලංකා මේක පුලුවන් දේවල් තියෙන්නේ. පුලුවන් ශ්‍රී ලංකා එකෙන් කරන්නේ අපි පුලුවන් දේවල්. එතකොට දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැනටම මේ 21 වෙනිදා අපි සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළා, 22 ඉඳන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ දෙකම එහෙම ක්‍රියාත්මක කරන්න බැරි දේවල් තියෙනවා. මොකද හේතුව පළවෙනි එක තමයි IMF වැඩසටහන නවත්තන්න වෙනවා. මොකද සංවාද කරන්න වෙනවා IMF එකත් එක්ක. සංවාද කරලා එතකොට මේක නෙගෝෂিয়েට් කරනවා කියලා තියෙනවා. එතකොට නෙගෝෂিয়েට් කරනකොට පළවෙනි එක තමයි එහෙනම් IMF වැඩසටහන නවතිනවා. මාස 6කට විතර නැවතුණු ගමන් මේ රට වැටෙනවා. මේ දෙකම ක්‍රියාත්මක කරන්න ගියොත් රට වැටෙනවා. ඒක අනිවාර්යයි. එතකොට දැන් අර මම අර වැසි වැස්සොත් ගඟ පිරේවි වගේ ටික මම කියන්නම්කෝ. දැන් උදාහරණයකට අධ්‍යාපනය ගමුකෝ. මම අපි දන්න මේ අපිට උදාහරණයක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එක නේද මේක වෙනම මම හිතන්නේ මාත්මාව කැමති වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශන ගැනම වෙනම පැය 3ක් විතරම මේකකින් එක කියන්න. එතකොට මට මතකයි මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔබට මතක ඇති සිරිකොත අතන උඩ තිබුණ මේ ප්‍රෙස් එකේදී කිව්වා මේ වැරදි 300 ගණන් තිබුණා. ඒක කරන්න බැරි දේවල්. කරන්නෙත් නැහැ කියලා කිව්වා. මේක යන්නෙත් නැහැ කියලා එදා කියපු දේ අවුරුදු දෙකකින් ඔයගොල්ලෝ දැක්කා. ඒ නිසා දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන අවුල තමයි ජනතාව රැවැට්වීම. දැන් මෙන්න මම මේ වැසි වැස්සොත් ගඟ පිරේවි වගේවා තියෙනවා. මේ මාලිමා 21 වන බලයට ආවිට විදේශ ප්‍රේෂණ තවත් වැඩි වී නව විදේශගත ලාංකීය ආයතන කොළඹ හරහා සංචිත වැඩි වේවි. වැසි වැස්සොත් ගඟ පිරේවි. මාලිමාවේ ප්‍රමුඛතා කර්මාන්තන සංචාරක අයිටි කරන තවත් ඉදිරියට යාවි. ඔන්න වගේ තමයි තියෙන්නේ. ඊළඟට මේකේ කියන අධ්‍යාපනය ගැන ඒගොල්ලෝ මේකේ නැත්තේ බැලුවහම දිනකට පැය 12ක් ඉර පායන බව සහතික කරනු ලැබේ වගේ එකක් තමයි නැත්තේ. අනිත් හැමදේම ඒ ජාතික ජන බලවේගයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන්නේ හුදු ලියවිල්ලක් නොවිය යුතුයි. ජනතාවට මේ අවුරුදු පහේ කරන්නේ මොනවද කියන ඒ දැක්ම පැහැදිලිව තියෙ යුතුයි. මේකේ
දැන් අධ්‍යාපනය ගැන කතා කරනකොට අධ්‍යාපනයේ ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීයක, ජේෂ්ඨ ද්විතීයක, ජේෂ්ඨ ද්විතීයක ඉහළ පහළ කියලා බෙදා වෙන් කරලා තියෙනවා. ඉතින් දැන් තියෙන්නේත් එහෙම තමයි. ඉතින් අලුතෙන් බෙදන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි මේක ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් යෝජනා කරලා තියෙනවා. අපි STEM අධ්‍යාපනයේ සඳහා වන රිෆෝම්ස් වල 2020 ජනවාරි 3 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයටපත් වෙලා පාර්ලිමේන්තුවේට පළවෙනිම කතා කරපු දවසේ එතුමායි කතාවට කලින් අපි ඉදිරිපත් කරා අධ්‍යාපන හා ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ STEM අධ්‍යාපනයේ අවුරුදු 10ක සැලැස්ම මම ඉදිරිපත් කරේ සභාපතිවරයා හැටියට. එතම මේ ඔක්කොම හොඳටම මොනවාද තිබුණේ කියලා දන්නවා. එතම මේ කියවු ගාමරේ තුනේ ඒ report එක copy කරලා. ඒ report එකේ තිබුණු දේවල් තමයි වැඩිපුර තියෙන්නේ. අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු දේවල් තියෙන්නේ.